පාරදිගේ කතාවට ගොඩාක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ ඉදිරියට සරණිට වෙන කරදරයක් පිළිබඳව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම. ඔයා දන්නව මේ වෙනකොට ඒ තමයි සරණගේ ඇඳුම් මාරු කරන්න තියෙන කම්මැලිකම නිසා ප්‍රශ්න රසකට මුහුණ දීලා. කොටින්ම කියනවා නම් රෙහාන්ගේ නංගිට පවා සරණි කලිසම් කොටේ පිටින් ඉන්නවා අහු වුණා. ඉතින් කොහම වුණත් සරණි බොරු ගොඩාක් කියලා එදේම් බේරුණා සහ මේ දවස්වල ඩේමියන් අතරේ සහ රෙහාන් නංගි ළඟ තියෙන ප්‍රශ්න නිසා දැන් ඉතින් සරණි ගැන හොයන්න තියෙන වෙලාවත් අඩු වෙලා. ඉතින් කොහම වුණත් ඉදිරියට රෙහාන් නංගි සරණි ගැන කොහෙත්ම හොයන එකක් නැහැ කියලා අපිට ඉන්තේරුවෙම විශ්වාස කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් කොහම වුණත් ඔයා දන්නවා ඒ තමයි රෙහාන් නංගිගේ ජීවිතේ රෙහාන් නංගි මේ වෙනකොට වරද්දගත් තැන් මතක් කර කර කේන්තියෙන් තමයි ඉන්නේ. ඉතින් මේ සිද්ධිය හැමදේම වෙන අතරේ අපි තව දෙයක් දකිනවා. ඒ දේ තමයි මෙන්න මේ දේ. ඔයා දන්නවා ඒ තමයි ඩාලින් මේ දවස්වල උත්සාහ කරන්නේ රෙහාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම කියනවා නම් MD'ගේ ඔෆිස් එක ගැන හොඳාකාරවම දැනගත්තා. ඒ දැනගත්තට පස්සේ දැන් ආන්‍ය ලව්ව කතා කරලා සිකුරට රස්සාවක් අරන් දෙන්නයි සූදානම. හැබැයි ඉතින් සිකුර කියන්නේ රස්සාවක් කරන්න කැමති පුද්ගලයෙක් නෙවෙයි. ඉතින් ඒ වුණාට අනිවාර්යයෙන්ම දැන් සිකුර ඔෆිස් එකට යනවා රෙහන්ගේ. ඉතින් රෙහන් සිකුරව දකින්නව සහ කතා කරනවා. ඉතින් රෙහන් සිකුරව දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම සරණිට ඇමතුමක් අරගෙන සරණිගේ මැරිච්ච තාත්තා නැවත වතාවක් තමන්ට දකින්න ලැබුණ බවත් අනිවාර්යයෙන්ම ඔෆිස් එකේදී දකින්න ලැබුණ බවත් සරණිට කතා කරලා කියාවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි වාසනාවකට රෙහානුත් මළගෙදර ගිහිපු නිසා මේ සිකුර වගේ මේ සරණිගේ තාත්තා වගේ වෙන කෙනෙක් කියලා බොහෝ විට රෙහාන්ට විශ්වාසය ඇති කරන්න පුළුවන් වේවි. කොටිම කියනවා නම් සරණිගේ තාත්තට තවත් නියුන් සහෝදරයෙක් හිටිය කියන බොරු කතාවක් බණ්ඩ ඉදිරියට ඇදලා ගන්න මෙන්න මේ හේතුව නිසා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාටත් මේ සම්බන්ධව අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න.